සුබ දවසක් කොහොමද ඔයාලට ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා ඉතින් ගොඩක් කාලයකට පස්සේ ජපානයේ තවත් ලස්සන තැනක් ඔයාලත් එක්ක බලන්න යන්න තමයි මම මේ වීඩියෝ එක හදන්නේ ඉතින් මේ වීඩියෝ එක මුල ඉඳන් ඉවර වෙනකල් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා ඉතින් අද මම ඔයාලත් එක්ක යන්න හදන්නේ නැගෙනහිර ජපානයේ කියෝතෝව කියලා හඳුන්වන කනගව ප්‍රාන්තයේ පිහිටි වෙරලාසන් ලස්සන පුංචි නගරයකට. ඉතින් මේ නගරේ නම කමකුරා. සාමාන්‍යයෙන් මේ කමකුරා නගරයට එන්න ටෝකියෝ වල ඉඳන් පැයක් විතර කාලයක් යනවා. ගිම්හානේදී ඒ කියන්නේ ජපානයේ ගිම්හානේදී සංචාරකයන්ගේ ඉතත් විශාල ආකර්ෂණය දිනා ගන්නවා මේ කමකුරා කියන නගරේ. ඉතින් ඈත තැන් වල ඉඳන් ගොඩක් කට්ටිය ජපානයේ රස්නේ කාලේ නැත්තම් සමයකදී මේ තැන බලන්න එනවා. ඉතින් මේ වීඩියෝවේ අද අපි ඉස්සෙල්ලාම යන්නේ කමකුරා ඩයිබුට්ස් නමින් හඳුන්වන කමකුරා මහමුදුන් නරඹන්න. ඉතින් මම ඉල්ලනවා මාත් එක්ක යන්න කමකුරා මහමුදුන් නරඹන්න. විදේශිකයෝ හා ජපාන් ජාතිකයෝ ජපානයේ සමායක නැත්නම් ගිම්හානේ එන්ජොයි කරන විදිය. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද යනවා කියපු කමකුරා ඩයිබුත්සු කියන කමකුරා මහබුදුන් කියන සිද්ධස්ථානය තමයි මේක. ඉතින් මේ කමකුරා ඩයිබුත්සු නැත්නම් කමකුරා මහබුදුන් කියන මේ ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ කොතොකොයින් කියන ජපන් දේවාල භූමියේ. ඉතින් එතෙන්ට යන්න ටිකට් එකක් ගන්න ඕනේ. टिकट करगेना मेथिंग एतलो इथिंग जपान सांप्रदाय तमाई मे देवाल भूमि एतलोन मे प्रतिमा बल्कि तमागे अत खंद पीट बस मून होदगा अतर तिरछदेला तमाई मेथिंग एतलोटी ममार कलिंगो कामकुरा दाइबुटी हूंगण कामकुरा महबुदुन तमाई मे वेडसीटी ඉතින් මේ ප්‍රතිමාව මීටර 11.4ක් උසයි. ඉතින් මෑත කාලයක් වෙනකල් මේ ප්‍රතිමාව තමයි ජපානයේ දෙවෙනියට උසම ප්‍රතිමාව වෙලා තිබ්බේ. මෑත කාලයේදී ඒ තැන නැති වෙලා තියෙනවා ඔසකාවල නරාවල තොඩයිචි විහාරයේ හදපු ප්‍රතිමාවකට. ඉතින් මෙම ප්‍රතිමාව වාස්තු කරලා තියෙන්නේ 1252 දී. මුලින්ම මේ ප්‍රතිමාව ආවරණය වෙන්න ලොකු විහාර මන්දිරය තිබ්බත් 14 වන හා 15 වන සියවස්වල ආපු සුනාමි සහ ස්වභාවික විපත් හේතුවෙන් එම විහාර ගොඩනැගිල්ල විනාශ වෙලා තියෙන නිසා තමයි දැන් මේ විදිහට ප්‍රතිමා විතරක් එළියේ තියලා තියෙන්නේ. ඉතින් මේ පන්සලේම තියෙන තවත් විශේෂ දෙයක් තමයි JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ පිළිරුව. ඉතින් මේ ස්මාරකයේ ඉස්සරහා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් වෛරයෙන් වෛරය නොව මෛත්‍රියෙන් වෛරය සංසිඳේ යන්න
ගහලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන නොහොත් ජේ.ආර්. ජයවර්ධන මහතාට ගෞරවයක් වශයෙන් කෘතගුණ සැලකීම සහ ණයගැතිභාවයේ හැඟීමකින් මෙම ස්මාරකය ඉදිකර ඇති බව මේ ස්මාරකයේ පිටිපස තියෙන සෙල්ලිපියක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කමකුරාවල ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා. දවසකින් ඇවිදලා ඉවර කරන්න බැරි තරම්. ඉතින් තවත් වීඩියෝ එකකින් කමකුරාවලම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔබ හමුවට එන්න. එතකන් ඔබෙන් සමු ගන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න. ඔබට ස්තුතියි. සුබ දවසක්.